हमें हम अकेले एक मार शोपत्ते वा किलापी हम अकेले एक टम आशीर्वाद देता हूँ ना एक इंसान भी पशुगी वैध सटान कीपी दी मत अपे मात्र का उन्हें अद निमान देखिए है कि एक इंसान अपे तेरुंगा नोने हम अन्न में अद निमान देखिए मटावश्य सीलू म सुदुसुकाम अपे लंग तीनों आवश्य सीलू कारण कारणा अपे लंग में संसार गमने अपे එකතුකරගත්තු පුණ්‍ය ශක්තියක් නිසා උබ්බේච කත පුඤ්ඤතා ශක්තිය නිසා අපි මේ පතිරූප දේශයක බුද්ධෝත්පාද කාලයක ඉපදිලා තියෙනවා මේ පරම දුර්ලභ මනුෂ්‍ය ගතිය ඉපදිලා තියෙනවා අද අපිට මේ පරම දුර්ලභ කල්යාණ මිත්‍රය මුණ ගැහිලා පරම දුර්ලභ සද්ධර්මය ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා ඒ සද්ධර්මය ශ්‍රවණය කරලා අපි මේ කෙලස් කැපීමේ හැකියාව කන සම්පත්තිය උදා කරගන්න කටයුතු කරන්න. ඒක නිසා අද අපිට නිවන් දැකීමට අවශ්‍ය සියලුම සුදුසුකම් අපි ළඟ තියෙනවා. ඒක නිසා මෙන්න මේ නිවන් දැකීමේ මාර්ගය දුක්ඛ නිරෝධගාමිනී පටිපදා तमाम इतने दी मेदगत में भी तेके सापी नो एक सूत्र वाले में का पशुगी प्रसन्न होने दिखाता आकला नमूत अपी पित्रिपिट के परिसील ने करना कोटे अपिटे बहुम पहासुएं व्यागंड पुलवा में नमी पांच सील सूत्र इतना सील पद पहाई बुद्धिहाम जो रोगी बिहा कर लती अबे अपी दन पांच सील अपना ने में अपी में इगलगन बाविता करना पांच सील है ना ने में එතන බුදුහාරු විග්‍රහ කරා. පානපාතා පටිවිරතෝ හෝති අදින්නාදාන පටිවිරතෝ හෝති කාමිසමිච්ඡාචාරා පටිවිරතෝ හෝති මුසාවාදා පටිවිරතෝ හෝති සුරාමීරේ මජ්ජපමා දට්ඨාන පටිවිරතෝ හෝති. බුදුහාමුදුරෝ පංචශීලයේ විග්‍රහ කරලා දෙන්නේ මෙන්න මේ ආකාරය. සෑ එතන පටිවිරතෝ අර පටිඉච්ච අපේ ආශව මුල් කොටගෙන අපි නිර්මාණය කරගන්නා කැමැත්තට අවිද්‍යාව මුල් කොටගෙන බැඳෙනවා පටිච්ච වෙනවා අන්න එතකොට පටිච්ච සම්උප්පාද අපේ අසකනනාසේ දිවකය මනගෙන ස්පර්ශ ආයතන හය හරහා බාහිරේ අපිට ස්පර්ශ වෙන රූපයකට පටවියාපෝ තේජෝ වායෝ මහා භූත හතරෙන් හැදිලා තියෙන රූපයකට ඒ රූපය මුල් කොටගෙන අන්න පටිච්ච සම්උප්පාද පටිච්ච වෙනකොට සම්උප්පාද වෙනවා රූප සමුදය වේදනා සමුදය සංඥා සමුදය සංකාර සමුදය විඥාන සමුදය පංචස්කන්ධ උපාදානයක් ඇති වෙනවා මේ සිතේ වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් විකෘති ඥාන ශක්තියක් උපදිනවා පංචස්කන්ධ උපාදානයක් සිද්ධ වෙනවා අන්න එහෙමනම් රාගයක් උපදින තැන එක සුඛං සෝමනස්සං ප්‍රිය සම්බන්ධයක් ද්වේෂයක් උපදින තැන එක දුක්ඛං දෝමනස්සං අප්‍රිය සම්බන්ධය. ඒ වගේම අදුක්ඛම අසුඛම් මෝහයක් උපදින තැන අදුක්ඛම අසුඛම් ප්‍රිය අප්‍රිය අතර සංසන්දනය කිරීමේ මැනමැන අපි ආමිෂ සුවයක් විඳින අසුඛං සෝමනස්සං දුක්ඛං දෝමනස්සං අදුක්ඛම අසුඛම්. ප්‍රිය සම්බන්ධය අප්‍රිය සම්බන්ධය ප්‍රිය අප්‍රිය අතර මැනමැන ඇති කර ගන්නා සම්බන්ධය. හැබැයි සම්බන්ධය. නිසා රාගයක් උපදින තැන ද්වේෂයක් උපදින තැන මෝහයක් උපදින තැන පටි ඉච්ඡ සංඋපාද වෙන තැන පංචස්කන්ධ උපාදානයක් සිද්ධ වෙනවා මේක තමයි සමුදය අවිද්‍යාපච්චය සංකාර පච්චය විඥාන විඥානපච්චය නාම පච්චය සලආයතන සලආයතපච්චය පස්ස පච්චය වේදනා වේදනාපච්චය තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චය භවෝ භව පච්චය ජාති මේ විග්‍රහ කරලා තියෙන්නේ සං උදය හෙවත් සමුදය සත්‍ය සමුදය බිහි වෙන ආකාරය සම්බන්ධයක් ඇති වෙන ආකාරය अन्य ना समुदे भी उन्नत यही फले दुख उदावे ना संकित्ते न पंच उपादान कंगा दुःखा अभी में न में दुःख पैवत्म की न यांत्रणे टहुए ऐसा में पंचस्कंध उपादान एक अतिवन बारे एक पासा पटिच समुपाद में न बारे एक पासा में न में आस्वाद एक विदिनवा आम से सुवे एक विदिनवा මේ දුක් පැවැත්ම පවත්වාගෙන යාමට අවශ්‍ය ඉන්ධනය සකස් කරගන්න. ආහාරය සකස් කරගන්න. අන්නේනම් ආහාරය සපේන තාක්කල් ආහාරය සපේ ගන්න තාක්කල් ඉන්ධනය සපයා ගන්න තාක්කල් ඉන්ධනය නිෂ්පාදනය කරන තාක්කල්
මේ දුක් පැවැත්ම හැවත් සසර ගමන පවත්වාගෙන යන්නේ. අන්න එනම් දුක හැවත් පැවැත්මට හේතුව සමුදය. ඒතර පටිච්ච වෙන්නත් පසුබිම හේතු දෙකක් තියෙනවා. එකක් තමයි ආසව. ආසව නිසා පිච්ච නිර්මාණය කරගන්නවා. අවිද්‍යාව නිසා මේකට බැඳෙනවා. පටිච්ච වෙනවා. එතකොට අපිට තියෙන සැබෑම ප්‍රශ්නය පංචස්කන්ධ උපාදානයට තියෙන හේතුව තමයි ආසව සහ අවිද්‍යාව. ඒක නිසා අපි මිදී නිදහස් වෙන්නේ ඇත්තෙන්ම බුදුහාරු අපි එක් කරගෙන යන්නේ ආසව කහේ කරන තැනට. අවිද්‍යාවෙන් මිදී නිදහස් වෙන තැනට. ඒක නිසා අපි මෙන්න මෙහෙම පටි ඉච්ඡ සං උප්පාද වුණොත් දුක උදා වෙන නිසා මෙන්න මේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය කඩන්න ඕන. සමුදය බිහි වෙන එක කඩන්න ඕන. හැවත් සමුදය නිරෝධ කරන්න. අන්න එමනම් ඒකට ප්‍රතිකර්මයක් කියලා දෙන්න තමයි බුදු කෙනෙක් ලෝකෙට බිහි වෙන්නේ. සබ්බේ සංඛාරා අනිච්චාති, සබ්බේ සංඛාරා දුක්ඛාති, සබ්බේ ධම්මා අනාත්තාති. මෙන්න මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන වචන තුනක් කියලා දෙන්නයි බුදුවරේ ලෝකෙට බිහි වෙන්නේ. මෙන්න මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන යථාර්ථය භාවිතා කිරීම හරහා පමණයි මෙන්න මේ පටිච්ච සංඋප්පාද ක්‍රියාවලිය කඩන්න පුළුවන් වෙන්නේ. පටි ඉච්ඡ වෙන්න දෙන්නේ නැතුව පටි පහදාරින්න පුළුවන් වෙනවා. පටිය ගලවන්න ඕන, සකස් කරගන්න යන පටිය ගලවන්න ඕන, පටි පහදාරින්න. ඒක නිසා මෙන්න මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන යථාර්ථය යදා පඤ්ඤාය පස්සති, යතහ පරිදි ප්‍රඥාවෙන් පසක් කොට අද්දක ගන්නවා. අන්න අත්ත නිබ්බින්දති දුක්ඛේ, එතන එතනදිම මෙන්න මේ බන්ධනයෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්, නොබැඳී ඉන්න පුළුවන්. මොකද බැඳුනා නම් දුක උදා වෙනවා. අන්න එහෙමනම් එතන එතනදිම දුකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. ඒසමග්ගෝ විසුද්ධි, හැමතැනටම ඒසමග්ගෝ විමුක්තිය. මෙන්න මේක තමයි සිතේ උපදින වැරදි දෙයින් මිදී නිදහස් වීමට තියෙන මාර්ගය. සමින්න මේ අනිච්ච දුක්ඛ අනාත්ත භාවිතා කරන මෙන්න මේ රාගය ද්වේෂය මෝහය උපදින්න යනවා. හැවත් පටිච්ච සංඋප්පාද ක්‍රියාවලිය කඩන්න. පටිය පහදාරින්න. ඒ නිසා මේක විපස්සනාව අත්‍යවශ්‍යයි. නමුත් ආධුනිකයෙක් නම් සමත විපස්සනා යුගනද්ද භාවනාව වඩන්න පුළුවන්. එමත් නැත්නම් විපස්සනා පුබ්බංගම සමත වඩන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ආධුනිකයෙක් නම් මේ යුගනද්ද භාවනාව වඩන්න සමත විපස්සනා යුගන. නමුත් තවත් භාවනා ක්‍රමයක් දෙනවා, ධම්ම උද්දච්ච විග්‍රහිත මානසාන්තිය. අපි මෙතනදී තේරුම් ගන්න ඕන මෙතන තියෙන ප්‍රශ්නේ තමයි අවිද්‍යාව සහ ආසව. ඒ නිසා ප්‍රඥානුසාරී පුද්ගලයෙක් නම් කොහොම මේ බුදුහාමුදුරන්ගේ හේතුඵල ධර්මයක් ණය විනයක් අහලා දැනගත්තට පස්සේ මේක බුදුහාමුදුරුවෝ බොහොම පැහැදිලිව විග්‍රහ කරනවා මේ රජකුමාරවරුන්ට විග්‍රහ කරපු සූත්‍රවල. මොකද රජකුමාරවරු කවුරුත් බුදුහාමුදුරු ළඟට අඬ අඬ ආවේ නැහැ, ඒගොල්ලන්ගේ ප්‍රශ්න අරගෙන ආවේ නැහැ. නමුත් යම් ධර්මයක් අහන්න පැමිණියා. එතකොට ඒ රජකුමාරවරු කියන අය බොහොම ලෞකික වශයෙන් සුඛයක් ඉඳපු අය, සෑම ශේස්ත්‍රයකම දැනුමක් තියෙන අය, සෑම ශේස්ත්‍රයකම අධ්‍යක්ීම් තියෙන අය. ඒක නිසා බුදුහාමුදුරුවෝ ඒ අයටත් විග්‍රහ කරනවා, මමත් ඔබ වගේම මෙහෙම ගිහි කාලේ මෙහෙමයි, මමත් මෙන්න මේ ආකාරයට මේ ගිහි ගියත් කරලාව මන්න මෙන්න මේ බෝධීන් වහන්සේ ළඟ මෙන්න මෙහෙම දෙයක් අධ්‍යක ගත්ත, මම මෙහෙම ධර්මයක් භාවිතා කළා, මෙන්න මේ වෙනි සත්‍යයක් ධර්මතාවයක් මට පසක් කොට අත්දැක ගන්න පුළුවන් වුණා. ඒක නිසායි රාජකුමාරවරු බෝධිරාජ සූත්‍රයේ එහෙම බුදුර බොහොම පැහැදිලිව විග්‍රහ කරනවා. මෙන්න මේ ආසව කැපීමත් අවිද්‍යාවෙන් මිදී නිදහසීමත් එක් රාත්‍රියකුණුත් කරන්න පුළුවන් කියලා. රාත්‍රිය දෙකකුණුත් පුළුවන්, තුනකිනුත් පුළුවන්, හතරකිනුත් පුළුවන්, පහකිනුත් පුළුවන්, හයකිනුත් පුළුවන්, රාත්‍රියේ හතකිනුත් පුළුවන්. ඒක ක්‍රමයක්. ඒක ප්‍රඥානුසාරී පුද්ගලයෙකුට කරන්න පුළුවන් ක්‍රමවේද. එතකොට මේ ප්‍රඥානුසාරී පුද්ගලයා මේක තේරුම් ගත්ත ගමන් අවිද්‍යාව මිදී නිදහස් වෙනවා, ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය දකිනවා, ආසව කැපෙනවා. නමුත් ප්‍රඥානුසාරී නොවන පුද්ගලයින්ට මේක අහගත්තට මේක තේරුම් ගන්න බෑ. අන්න ඒක තේරුම් ගන්න බැරි නිසා තමයි බුදුහාමුදුරුවෝ මෙන්න මේ
සමතය සහ විපස්සනාව මුල් කොටගෙන කරන්න පුළුවන් භාවනා ක්‍රමයන් පෙන්වලා දෙන්නේ. එතකොට සමතය සහ විපස්සනාව මුල් කොටගෙන කරන භාවනා ක්‍රමවේදයන් තුල තමයි විග්‍රහ කරන්න අවම දවස් 7ක් උපරිම අවුරුදු 7ක්. එක්ක අනාගාමී තත්ත්වයටපත් වෙන්න පුළුවන් එක්ක අරිහත් තත්ත්වයටපත් වෙන්න පුළුවන්. එතකොට අපි තේරුම් ගන්න ඕන බොහෝ පිරිසක්ට භාවිතා කරන්න පුළුවන් ක්‍රමවේදය තමයි මේක. මොකද බොහොම සුළු පිරිසක් තම ප්‍රඥානුසාරී පුද්ගලයෝ වෙන්නේ. ප්‍රඥානුසාරී නොවන පුද්ගලයින්ට මෙන්න මේ ක්‍රමවේදය අනුගමනය කිරීම හරහා අනිවාර්යයෙන්ම යාට සෝතාපන්න ඵලයටපත් වෙන්නත් පුළුවන්, සකදාගාමි ඵලයටපත් වෙන්නත් පුළුවන්. නමුත් බුදුහාර පෙන්නලා දෙන්නේ නිවැරදිව ප්‍රායෝගිකව මේ ක්‍රමවේදය අනුගමනය කළොත් අවුරුදු 7 දවස් 7කුත් අවුරුදු 7කුත් ඇතුළත එක්ක අනාගාමි එක්ක අරිහත් ඵලයටමපත් වෙන්න පුළුවන්. ඒක නිසා මෙතන තියෙන ප්‍රශ්නේ අපි තීරුම් ගන්න ඕන ආශව සහ අවිද්‍යාව. තවත් විදිහකට කිව්වොත් මේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ මනේ සිද්ධ වෙන ක්‍රියාවලිය දන්නේ නැහැ. හය ගැන දන්නේ නැහැ. හය කිව්වේ එකටයි මේ ඇස කන නාසයේ දිව කය මන මේ හයේ සිද්ධ වෙන ක්‍රියාවල. චක්කුංච පටිච්ච රූපේච උප්පදිත චක්කු විඥානං තින්න සංගති පස්සෝ සම්පස්සජා වේදනා වේදනාපච්චය තන්න. අන්න සම්දේ බිහි වෙන ආකාරය ඇස මුල් කොටගෙන මෙන්න මේ ආකාරයට හයම සිද්ධ වෙනවා. සංහාව උපදිනවා, පටිගිය උපදිනවා, අවිද්‍යාව උපදිනවා. අන්න ඇසේ ක්‍රියාකාරීත්වය ගැඹුරින් දකින්න ඕන. ස්පර්ශ ආයතන හයේ ක්‍රියාකාරීත්වය ගැඹුරින් දකින්න ඕන. අන්න මේ හයේ ක්‍රියාකාරීත්වය ගැඹුරින් දැක්කහම තමයි දකින්න පුළුවන් සමුදේ බිහි වෙනවා. එහි ප්‍රතිඵලයේ වශයෙන් මට දුක උදා වෙනවා. අන්න හය මුල් කොටගෙන දෙකක් දැක්කා. අන්න දැන් සංදිප්තිකෝ වුණා. දැන් දුකෙන් මිදී නිදහස් වෙන්න අවශ්‍ය නම් අන්න දුකට හේතු දුන දැක්කා. අන්න මේ බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙන සමත විපස්සනා විපස්සනා භාවිතා කරන්න. අන්න එතන අපි කියනවා සමතය විපස්සනා සමත විපස්සනා භාවිතා කරන තැන ඒක තමයි කුසල මූල පටිච්ච සමුප්පාද ධර්ම. පටිච්ච වීම නවත්වන ක්‍රමය. පටි පහදාරින ක්‍රමය. එනිසා උපදීන්නන රාගයට දේශයට මෝහයට ප්‍රතිවිරුද්ධව අපිට ප්‍රතිපක්ෂ අරමුණක් උපද්දව. රාගයක් නම් අසුභේ උපද්දව. රාගය උපදින්න දෙන්නේ අසුභේ උපද්දව. දේශයක් නම් උපදින්න යන දේශේ උපදින්න දෙන්නේ මෛත්‍රී උපද්දව. මෝහයවත් අනිච්ච සුඛත් භාවය නම් උපදින්න යන්නේ නිච්ච සුඛත් භාවය නම් උපදින්න යන්නේ අපි එතන අනිච්ච දුක්ඛ අනත්තම නේද. මේක මේ අසුරු සනක කරන්න පුළුවන් වැඩක්. මොකද අසුරු සනකෙන් සමුදේ බිහි වෙනවා. රාගයක් උපදිනවා, දේශයක් උපදිනවා, මෝහයක් උපදිනවා. අපි දක්ෂයක් වෙන්න ඕන අසුරු සනකෙන් මේකට ප්‍රතිපක්ෂ ක්‍රියාවලිය මේ සිත අපිරිසිදු වෙන්න යන ක්‍රියාවලිය නවත්වලා සිත පිරිසිදු වෙන ක්‍රියාවලියක් ආරම්භ කරා. ඒස සමත විපස්සනා වඩන තැන මෙන්න බුදුහාරු පෙන්නලා දෙනවා මේ සතරකමටහන් වඩන තැන. එහෙමත් නැත්නම් අපිට කියන්න පුළුවන් සතරකමටහන් වඩන තැන කියලා. මොකද මොන ක්‍රමේ එක්රාත්‍රියකින් මගපල ලැබුවත් එතනත් සිද්ධ වෙන්නේ සතර කමඨහන් පූර්ණේ වීමක්. ඒක නිසා මොන ක්‍රමයෙන් වුණත් පූර්ණේ වෙන්නේ එකම දේ සතර කමඨහන්ම තමයි. මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති. කෙලස් භව, රාග භව, දේශ භව, මෝහ භව උදුරා දැමීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒක නිසා අනේමනම් අපි මේ සතරකමඨාන් වඩන තැන සතරකමඨාන් වඩනවා කියන තැන අන්න රාග භව, දේශ භව, මෝහ භව භවපත්‍ය ජාති වෙන්න දෙන්නේ නැහැ. මොකද ඊට ප්‍රතිපක්ෂ අරමුණක් උපද්දවන. අනේමනම් භව නිරෝධ ජාති නිරෝධ. අනේමනම් අපි මේ සතරකමඨාන් වඩන තැන සමුදේ බිහි වෙන්න දෙන්නේ නැහැ. සම්බන්ධයක් ඇති වෙන්න දෙන්නේ නැහැ සමුදේ නිරෝධ කර. එන රාගයේ ද්වේෂයේ මෝහයේ උපදින්නයි ආවේ. පටි පහදාහරිනවා හෙවත් රාගය අත්හරිනවා, අරාග ද්වේෂය අත්හරිනවා, අදෝෂ මෝහය අත්හරිනවා, අමෝහ. එමත් නැත්නම් සං උපදින්නයි ආවේ සං අත්හැරියා සං. එහි ප්‍රතිඵලයේ වශයෙන් දැන් අන්න රාගක්කය, දෝසක්කය, මෝහක්කය, සංකය
එමත්නම් පටි විරතු සමුදේ නිරෝධ වෙන අන්න අපිට ධර්මතාවයන් හතරක් දකින්න පුළුවන් අත් දකින්න පුළුවන් සමුදේ විහිවෙන්න දුන්නේ නැහැ ඒක නිසා දුක ඇති වෙන්න විදිහක් නැහැ සමුදේ නිරෝධ කළා නිරෝධ කරන්න ක්‍රමවේදයක් අනුගමනය කළා අපි එහෙනම් බලගෙන වෙන්න දුන්නේ නිරෝධගාමිනී ප්‍රතිපදාව නිරෝධය අන්නේන මේතා කාලයක් කලේ සමුදේ විහිවෙන්න දුන්න හි ප්‍රතිපලයේ වශයෙන් දුක උදා කරා. අන දැන් සමුදේ නිරෝධ කළා නිරෝධ කරන්න මාර්ගයක් ක්‍රමයක් අනුගමනය කළා. අන්නේන ඉස්සල්ලා සත්‍යයන් දෙකක් අත්දැකීමින් හිටියා. දැන් ඒ දෙක අත්හැරලා අලුත් සත්‍යයන් දෙකක් දැක්කා. අන්න එතකොට තමයි හතර ප්‍රත්‍යක්ෂ වෙන්නේ. අන්නේන හය මුල් කොටගෙන හතරක් ප්‍රත්‍යක්ෂ කොට දැක්කා. प्रतिपक्ष क्रियाकार अभी अशुभे अभी आसव कियनवा देशे उपदवागनी अभी कले प्रतिपक्ष क्रियाकार मैत्री वेडुआ අපි ආසව කියනවා නිත්‍යයි සුඛයි අත්තයි කියලා මනින්ද මෝහේ මුලා වෙන්න කියලා. අපි අනිත්‍ය දුක්ඛ අනත්තම නෙහි කළා. අන්න එතන ආසව කැපෙනවා. අවිද්‍යාවෙන් නිදහස් වෙනවා. චතුරාර්ය සත්‍ය දකින්නවා. මෙන්න මේ ආකාරයට මෙන්න මේ ප්‍රතිපදාව අනුගමනය කරනකොට අන්න කෙනෙක් ප්‍රථම වරට මේ සංසාර ගමනේ සමුදය නිරෝධ කළාද අන්න ඔහු ප්‍රථම වරට උඩුගම් බලා යන්න පටන් ගත්තා. උඩුගම් බලා යන්න පටන් ගත්තා. කෙලෙසයක් නිරෝධ කළා දැන් එතන ਉਹ චතුවරිය සත්‍ය දැක්කා. සම්මා දිට්ඨියටපත් වුණා. දිට්ඨි සංයෝජන තුනක් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන දිට්ඨි සංයෝජන තුන ප්‍රහාණය කළා. අන්නේම නම් මේ මාර්ගයේ දිගින් දිගට අනුගමනය කරනකොට ඊතුරු සංයෝජනත් කඩලා ඔහු ආසව පරිපූර්ණ වශයෙන් කපල ඉවත් කරනවා. චතුවරිය සත්‍ය පරිපූර්ණ වශයෙන් පසක් කොට අධදක ගන්න ආසව පරිපූර්ණයෙන් කපල ඉවත් කිරීම තමයි අරිහත් ඵලය කියන එකයි තේරුම් ගන්න. ඒක නිසා අන්නේනම් මාර්ගයක් බුදුහාමුදුරුවෝ අපිට පෙන්වලා දීලා තියෙනවා. දුකින් මිදී නිදහස් වීමේ මාර්ගයක් පෙන්වලා දීලා තියෙනවා. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන මෙතන බොහෝ දෙනෙක් නොඑක් දේශනා අහනවා නොඑක් කතන්දර කියනවා. නමුත් මෙන්න මේ බුදුහාමුදුරුවන්ගේ සද්ධර්මය අපි කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිලා නිවැරදිව අහගත්තොත් තමයි තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයටයි සමුදේ පිහිවෙන්නේ. ඒක තමා විසින් තමා තුලින් දැක ගන්න. අන්න එනම් මේ කල්යාණ මිත්‍රයා කියලා දෙන ආකාරයට මේක අනුගමනය කරන්න ඕන. එම අනුගමනය කළොත් අන්න තමාටම අත්දක ගන්න පුළුවන් ඒ ක්‍රමවේදය හරහා. අර ඉස්සර නම් වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් විකුර්ති ඥාන ශක්තියක් ඇති වුණා. තමා මේ උපදින්න ආපු අරමුණට යටත් වුණා වහලෙක් වුණා. නමුත් දැන් එහෙම වෙන්නේ තමා ඉවසා විමසා කටයුතු කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. තමාගේ සිතේ වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් වෙනුවට සිත නිවෙනවා මිදෙනවා සුවපත් වෙනවා කියන එක තමාට පසක් කොට අත්දක ගන්න පුළුවන්. ඉතින් යමෙක් මේ ක්‍රමවේදය අනුගමනය කරන්න පටන් ගනීද අනිත් භාවනා ක්‍රමවේදයන් වගේම සමතේකටපත් වෙනවා. සමතේකටපත් වෙනවා. හැබැයි දිගින් දිගට අනුගමනය කළොත් අන්න සමතය ඉක්මවා යන්න පුළුවන්. අන්න සමතේ ඉක්මවා ගිය තැන විපස්සනා පූර්ණය වෙනවා. සමුදේ නිරෝධ වෙනවා. අන්න එතන ශෝක පරිදේවානං සමත ඉක්ක මාය දුක්ඛ දෝමනස්සානං අත්තංග මාය මගඵල ලබනවා. නිබ්බානස්ස සච්ච කිරියාය රාග බැම්මෙන් දේශ බැම්මෙන් මෝහ බැම්මෙන් මිදී නිදහස් වෙනවා. අන්න එතන නිබ්බානං පරමං සුඛං නොබැඳී සිටීමේ සුඛය අනවජ්‍ය සුඛේ විඳින්න පුළුවන්. ඒක නිසා බුදුහාමුදුරුවෝ අපිට මාර්ගයක් පෙන්වලා දීලා තියෙනවා. මේක සියුම් සරලයි
ගැඹීර භාවයක් මේකේ තියෙනවා. මොකද මේක සියුම් දෙයක්. අසුරු සැනක අපේ මනෝමය වශයෙන් අධ්‍යාත්මීය සිද්ධ වෙන ක්‍රියාවලියක්. නමුත් ඉතින් මේ ක්‍රියාවලිය එක එක පුද්ගලයෝ විග්‍රහ කරන්න යනකොට නොඑක් වචන භාවිතා කරනවා. මිනිස්සු ඉතින් මේකට සිද්ධිය සිද්ධ වෙන ක්‍රියාවලිය කියනවා, තව කෙනෙක් මනසේ සිද්ධ වෙන ක්‍රියාවලිය කියනවා, තව කෙනෙක් විඥානීය කියලා කියනවා. නමුත් අපි තේරුම් ගන්න ඕන බුදුහාඳුරෝ මේවා නියමාකාරයට විග්‍රහ කරලා තියෙනවා. මනෝමය ක්‍රියාකාරකම කියන්නේ එකක්, චිත්තජ ක්‍රියාකාරකම කියන්නේ තව එකක්. එතකොට අපි දල වශයෙන් කියනවා ඉතින් මේ සිතේ මායාවෙන් මිදී නිදහස් වෙන්න ඕන කියලා. හරි. නමුත් ඒක නිවැරදි නෑ ඇත්තටම. මොකද අපි සිත කියලා කියන්නේ මොකටද? මනටද චිත්තයටද? එහෙමද විඥාණයට? අන්න ඒකයි තේරුම. එසා අපිට කියන්න සිද්ධ වෙනවා විඥාන මායාවෙන් මිදී නිදහස් වීම කියලා. මොකද සිතේ මායාවෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා චේතෝ විමුක්තිය ලබා ගන්න කොට. චේතෝ විමුක්තියනුත් බැලුවොත් මායාවෙන් නිදහස්. නමුත් මනෝමය කාය තාම අපිරිසිදු, මනෝමය ක්‍රියාකාරකම තාම අපිරිසිදු. අනේන බුදුහාර විග්‍රහ කරනවා මනසාචේ පදුප්පේන මනසාචේ ප්‍රසන්නේන. මනෝම ක්‍රියාකාරකම එකක්, චිත්තජ ක්‍රියාකාරකම එකක්, කරජ ක්‍රියාකාරකම තවත් එකක්. අනේන මනෝමය ක්‍රියාකාරකම මුල් කොටගෙන ඉහි වෙනවා, සංසන්දනයකට යනවා. ඒ මනෝමය ක්‍රියාව මුල් කොටගෙන චිත් ස්පර්ශ වෙන දේ හඳුනා ගන්න කටයුතු කරනකොට තමයි ස්පර්ශ වෙන දේ පිළිබඳව අදහසක් නිර්මාණය කර ගන්න යනකොට තමයි අපි මේ කියන මුලාවට අහු වෙන්නේ. මොකද අපි ස්පර්ශ වෙන දේ පිළිබඳව අදහසක් නිර්මාණය කර ගන්න ඕනේ ආසව මුල් කොටගෙන අන්නවලගෙන. අපි මෝහයට අහු වෙනවා, වැරදි සංසන්දනයකට අහු වෙනවා, මන පදුට්ට වෙනවා, මනෝමය ක්‍රියාකාරකම් පදුට්ට වෙනවා. එස මෝහය කියන්නේ මෙන්න මේ ප්‍රිය අප්‍රිය කියන අන්ත දෙක අතර කරන වැරදි සංසන්දනය මෙනීමයි. අන්න දැන් මෝහය මුල් කොටගෙන මනෝමය ක්‍රියාව අපිරිසිදු වීම මුල් කොටගෙන අන්න දැන් චිත්තය අපිරිසිදු වෙන්න පුළුවන්, මනසා චේ පදුට්ටේන වෙන්න පුළුවන්. චිත්තය ප්‍රියන්තයට ගියා නම් අන්න එතන චිත්තය පදුප්ප වෙනවා. රාගී අප්‍රියන්තයට ගියා නම් ද්වේෂයෙන් පදුප්ප. එහෙනම් මනෝමය ක්‍රියාකාරකම එකක්, චිත්තජ ක්‍රියාකාරකම තව එකක්. ඒ වගේම තේරුම් ගන්න ඕන කරජ ක්‍රියාකාරක. අන්නේ දැන් අපි මේ කරජ ගාය තමයි ඇස තියෙන්නේ. අනේ ඇසට යමක් බාහියේ තියෙන යමක් ස්පර්ශ වුණාම ස්පර්ශ වෙනදී අපි හඳුනා ගන්න ඕන. ඒ හඳුනා ගැනීම අපි කරන්නේ තමාගේ ආසව පොදියට සාපේක්ෂවයි. යම් දල අදහසක් අපි නිර්මාණය කරගන්න යම් සාපේක්ෂ අදහසක්. ඒක නිසා අන්නේනම් කරජ කායත්, චිත්තජ කායත්, මනෝමය කායත් තුනම එකට බලගෙන වෙන තැන, ක්‍රියාත්මක වෙන තැන. චක්කුංච පටිච්ච ච කියන්නේ චිත්තේ. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන. අන්න එතන කර්ජකායත්, චිත්තජකායත්, මනෝමයකායත් තුන එකට ක්‍රියාත්මක වෙච්ච තැන අන්න විඥානකායක් උපදී. විඥානේ විතරක් නෙමෙයි එතන පංචස්කන්ධ උපාදානයක්ම සිද්ධ වෙනවා. අපි තේරුම් ගන්න ඕන චිත්තජකාය එකක්, මනෝමයකාය එකක්, කර්ජකාය එකක්, විඥානකාය තව එකක්. ඒක නිසා අන්න අපි කතාවට කිව්වට සිංහලෙන් සිත කියලා මේක බුද්ධ දේශනාවට අනුව විග්‍රහ කරන්න ගියාම ටිකක් ඊට වඩා ගැඹුරුයි. එතකොට දැන් සිත කියන්නේ කොහාටද? සිංහලෙන් සිත කියන්නේ කොහාටද? චිත්තජ ක්‍රියාකාරකමටද, මනෝමය ක්‍රියාජකාරකමටද, විඥාන ක්‍රියාකාරකමටද? ඒක නිසා අපි කතාවට එහෙම කිව්වට ඊට වඩා ටිකක් ගැඹුරුයි.
ඒක නිසා අපි තේරුම් ගන්න ඕන දැන් මේ බුදුහාර විග්‍රහ කරන්නේ විඥාණය තමයි මායා මායාකාරය තමයි විඥාණය මනස චේ ප්‍රසන්නේන කරගන්න. අන්න එතන විඥාණයට බල ගැන්වෙන්න දෙන්නේ නැහැ. විඥාණය ප්‍රඥාව බවට පත් කරනවා. ඒකයි තේරුම. ඒක නිසා අපි තව මේ අහන කතාවක් තමයි බොහෝ දෙනෙක් කියනවා මේ මෙතන සත්වයේ පුද්ගලයේ නැහැ කියන කතාව. එහෙම එකක් නෙමෙයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. තව කෙනෙක් කිය සත්‍යෙත් පුද්ගලෙක් ඉන්නවා කියන. තව කෙනෙක් අය ඉන්නවා සත්‍යෙත් පුද්ගලෙක් නැහැ කියලා කියන. නමුත් බුදුහාර දේශනා කරන ඊට වඩා වෙනස් දෙයක්. හේතු සකස් වෙන තැන පංචස්කන්ධ උපාදානයක් සිද්ධ වෙන තැන අන්න සත්‍යෙක් ඇත. පංචස්කන්ධය උපාදානයේ මිදී නිදහස් වෙන තැන සත්‍යෙ නැත. එමනම් හේතු ඇති කල ඇත. හේතු නැති කල නැත. අන්න එහෙනම් බුදුහාරය ඇත කියන අන්තයට ගියෙත් නැහැ නැත කියන අන්තයට ගියෙත් නැහැ හේතුයි ප්‍රශ් හේතුයි තියෙන ප්‍රශ්නේ ඒකයි තේරුම් ගන්න එහෙනම් කිව්වේ ඒකයි දේශනා කළේ හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුච්ඡ අන්න භංග කරන්න පුළුවන් දේ හේතුවක් ඉතින් අපි සත්‍යය කියලා කියන්නේ පංචස්කන්ධයක් උපාදානය කරගෙන ඇති කරගන්න ස්වතත්වය අනේන පංචස්කන්ධ උපාදානයක් ඇති කරගත්තොත් තමයි ඇති කරගන්න තැන තමයි ස්වතත්වයක් ඇති වෙන්නේ. එහෙනම් පංචස්කන්ධ උපාදානයේ මිදී නිදහස් වෙන තැන හේතු භංග කරන තැන ස්වතත්වයක් නැහැ. අනේකයි මේකට දේශනා කරන්නේ මේක හේතුඵල ධර්ම. මෙන්න මේකත් අපි තේරුම් ගන්න ඕනේ. ඒ වගේම අද බොහෝ දෙනෙකුට මේ අපි අහලාද අපිනුත් අහනවා මේ මොකද්ද මේ විඥානය කියන්නේ කියලා. අනේ අපි විග්‍රහ කළා කොහෙද විඥානය උපදින්නේ කියලා. විඥානය කියලා ඉතිසාර දෙයක් කොහෙවත් නැහැ. ස්පර්ශ වෙන මොහොතේ ඉපදිලා නැති වෙලා යන දෙයක් මේ ශක්තිය. විකෘති ඥාන ශක්තිය. දැන් සමහර අය අහනවා මේ අපි යමක් දැකලා දැන් බස් එකක් දැකලා මේක බස් එකක් කියලා දැනගත්තොත් ඒක විඥානය. අම්මා දැකලා අම්මව අම්මා කියලා දැනගත්තාම මේක විඥානයි. නමුත් බුදුහාරෝ එහෙම විග්‍රහයක් නෙමෙයි කරන්නේ. බුදුහාරෝ කිව්වේ සනා කරා චක්කුංජ පටිච්ච රූපේච උප්පදි චක්කු විඥාන. එතන පටිච්ච වීමක් වෙන්නේ. එසම මේ මිනිස්සයා තේරුම් අරගෙන නැහැ. මෙන්න මේ අව්‍යාකෘත සිත. අව්‍යාකෘත සිතක් තියෙන බව තේරුම් අරගෙන නැහැ. ඒක නිසා බුදුහාරෝ ත්‍රිපිටකයේ බොහෝ තැන්වල මේ විඥානේ විග්‍රහ කරලා තියෙනවා. විඥානං විඥානන්ති ආවසෝ උච්චති මොකද්ද මේ විඥානය කියන්නේ කියලා සරියුත් හාමුදුරුවෝයි මේ අර මහාවේදල්ල සූත්‍රයේ මේ ගැන විග්‍රහයක් තියෙනවා අන්න එතනදී බොහොම පැහැදිලිව විග්‍රහ කරනවා විජානාති විජානාති ති කෝ ආවසෝ විඥානං විජානාති විජානාති ති විජානාති ජානාති කියලා වචනයක් තියෙනවා. පජානාති කියලා වචනයක් තියෙනවා. නප්පජානාති කියලා වචනයක් තියෙනවා. අභිජානාති කියලා වචනයක් තියෙනවා. ජානාති කියන්නේ දැනගන්න. එතකොට කවුරු හරි කිව්වොත් විඥාණය කියන්නේ දැන ගැනීමයි කියලා ඒක වැරදුයි. එහෙනම් ඉතින් ජානාති කියලා කියන්න ඕන. නමුත් බුද්ධ දේශනාවේ තියෙන්නේ විජානාති. විකෘති දැන ගැනීම. හැබැයි විජානාති විජානාති අන්න එහෙමනම් වෙන්වෙන් විකෘති දැන ගැනීමයි කියලා කිව්වත් හරි. හැබැයි විකෘති දැන ගැනීමක් කියන්නේ. ඒ වගේම විග්‍රහ කරනවා මොකද්ද මේ විකෘති දැන ගැනීම කියලා. සුකන්තිපි විජානාති දුක්ඛන්තිපි විජානාති අදුක්ඛම අසුකන්තිපි විජානාති රාගය උපදින තැන තමයි සුඛාන්තය සුඛාන්තිපි ද්වේෂය උපදින තැන දුක්ඛාන්තය දුක්ඛාන්තිපි එහෙනම් මෝහය කියන්නේ සුඛ දුක්ඛ කියන අන්ත දෙක අතර කරන වැරදි සංසන්දනය එන්න තමයි දුක්ඛම සුඛාන්තිපි අන්න එකයි තේරුම් ගන්න ඕන අර චක්කුංච පටිච්ච රූපේච උපද්
जति चक्कु विज्ञान तिन्न संगति पशो संपसजा वेदना अन्न वेदना उपदिंदो इतन सुखांति एक्व दुखांति एक्व अदुखम असुखांति इन्न मेक अपि तेरुंगा एक निसा मे दुखे मिदी निदहस वीमट मार्गयक् तियेनवा ए मार्गे अपि अनुगमनय कलोत् බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙන මාර්ගය අනුගමනය කළොත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය බලගෙන වෙනවා අපි සතර කමඨහන් වලට තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය බලගෙන වෙනවා දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව බලගෙන වෙනවා ඒ විතරක් නෙමෙයි ආර්ය අෂ්ටාංගික මාර්ගය බලගෙන වෙන තැන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම බලගෙන එතන චතුරාර්ය සත්‍ය දකින්නවා ආශව කැපෙනවා ආශව කැප වෙන බව කැපෙන බව දකින්නවා සමි පුද්ගලයාට අපි අද විග්‍රහ කළා මේ ගිහි සුත්ත ගිහි සූත්‍රයේදී බුදුහාර බොහොම පැහැදිලිව මෙන්න මේ පංසීල් පද පහ තමයි ගිහියට රකින්න තියෙන්නේ බෞද්ධයාගේ නিত্য සීලය පංච සීලයයි කියලා අපි අහලා තියෙනවා පානතිපාතා පටිවිරතෝ හෝති අදින්නාදානා පටිවිරතෝ හෝති කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති මුසාවාදා පටිවිරතෝ හෝති සුරාමීරේ මජ්ජපමා දට්ටානා පටිවිරතෝ හෝති පටිවිරතෝ වෙන්න නම් පටිච්ච වෙන්න යනකොට පටි පහදාරින් पटिविरत विन आर अष्टांगिक मार्ग बलगेन्वेंडो न पंचशील प्रतिपदा बलगेन्वेन्मन तो पटिविरत विन पटिविरत विनतेन दशाकुशलेम निधास्वेन भूम सरल विग्रह कर मे गिहि गिदर इन पैविद उपासक अटत मे गिहि अटत उपासक उद्गले अटत ඉහි කෙදරදීම සෝතාපන්න ඵලයට පත් වෙලා තමා සෝතාපන්න ඵලයට පත් වූ බව පසක් කොට අධදක ගන්න පුළුවන් තමා සතර අපායේ නිදහස් කියලා පසක් කොට අධදක ගන්න පුළුවන් කරන්න ඕනේ එකම දෙයයි මොකද්ද කරන්න ඕනේ බුදුහාඳුරෝ පෙන්නලා දෙන මෙන්න මේ පංසීල් පද පහ ආරක්ෂා කරන් වෙයි බුදුහාඳුරෝ පෙන්නලා දෙන පංසීල් පද පහ එක පටිවිරත මනසාචේ ප්‍රසන්නේන භාසතිවා කරෝතිවා කරන් मम अनीशकिन मेघन अद अवसान देश नाम विग्रह कर प्रश्न दीनों अभी युवक रुपये।